अन्वीक्षय अन्वीक्षय निवरति भावितः। मैं 10वीं पाठ में अन्वीक्षे निवरति भावितः। अन्वीक्षे निवरति भावितः। अन्वीक्षे निवरति भावितः। हरि मुलिम लोकेट अन्वीक्ष बिहिवेन्न कालीन पुताला मैं लोकेट मुलिम अन्वीक्ष बिहिवेन्न कालीन मिनिस्सु परिसरय दिहा बलला परिसरय तियन संकल्प तमाय लोकेट इदिरिपत् करे। परिसरय तियन संकल्प एतेंदि मुलिम दैन उदयसन अपि उदय पांदर गियोत् तमंगे गेवत्तट नत्तम मिदुलट बैसो गेवत्तट गियोत् ओबट बलागन्न पुलुवन् उदय पांदर एक इरेलिय वैटिन्नट आसन्न इरेलिय वैटिला ताम हरियट परिसरय रत्तुन् नैति कालसीमा अपि कियन परिसरय उणुसुमुन् नैति कालसीमा वेदी अपिट पेनवा तनकोल गस्वल मल गस्वल नेद तियनवा पोडी पिनी बिंदु वगे तियनो अतीते मिनिस्सुंट मेन्न मे वगे देवल पेन्न पटन् गत्ता। මේ බලන්න පුතේ මේ වගේ ගහක කොළයක අපි ගන්නවා මේ නාරටි පේන්න තියෙනවා නේද මේ නාරටි වල කෙළවරි වතුර බිඳුවක් තිබුණොත් පැහැදිලිද වතුර බිඳුවක් වගේ තිබුණොත් මේ වතුර බිඳුව ඇතුලේ බැලුවම නාරටි ටිකක් ලොකුවට පේන්න පටන් ගන්නවා නේද වතුර බිඳුව ඇතුලේ නාරතිය ටිකක් ලොකුවට පේන්න පටන් ගත්තා. මිනිස්සුන්ට මේ දැකපු දේවල්. අර වතුර බිඳුව ඇතුලේ ටිකක් ලොකුවට පේන්න පටන් ගත්තා. එහෙම නැත්නම් මේ පත්‍රයේ තියෙනවා නම් කෙඩි කෙඩි වගේ නේද? මේ වතුර බිඳුව ඇතුලෙන් ලොකු කෙන්දක් වගේ පේන්න පටන් ගත්තා. අපි කියනවා බූව. දැන් කහඹිලිය වල පත්‍රයේ මතුපිට බූවක් තියෙනවා. බූව. ඊට පස්සේ ගොඩක් ඒවායි තියෙනවා. දැන් අපි ගත්තොත් තේක කොලේක ගත්තොත් බූවක් තියෙනවා. ඒවා වතුර බිඳුවක් වැටුනම ලොකුවට පේන්න ගත්. ඒකෙන් විද්‍යාඥයෝ බැලුවා කිසියම් උපකරණයක් හදාගත්තොත් පොඩියට පේන වස්තු ලොකු කරලා බලා ගන්න පුළුවන් කියන උන්ට පොඩි අදහසක් ඇති වුණා. මොකද පරිසරයේ තියෙන දේවල් වලින් තමයි ඉදිරියට යන්නේ. අන්න ඒකට පස්සේ විද්‍යාඥයෝ එක එක නිර්මාණ කරන්න පටන් ගත්තා. එක එක නිර්මාණ කරන්න පටන් ගත්තා. ඒ නිර්මාණය කරන අතරේ සමහර රටවල හිටපු ප්‍රභූවරුන්ට ඇස්පරීම අඩු අයට අකුරු කියවද්දී අකුරු ලොකු කරලා බලා ගන්න විවිධ උපැස් නිර්මාණය කරන්න පටන් ගත්තා. ඔය අන්වීක්ෂ භාවිතේ මූල ආරම්භය ආරම්භය. පැහැදිලිද පුතාලා? දැන් පොඩි අකුරු කියවන කෙනෙකුට උපැස් යුවලක් තිබුණොත් අපේ ලංකාවේ සඳහන් වෙනවා ලංකාවේ රජවරුන්ට විශේෂිත මැණික් වර්ගයකින් තමයි උපැස් හදලා තියෙන්නේ. සාමාන්‍ය රජවරුන්ට ටිකක් අඩු වියදමට හදන්නේ නැහැ මේ දවස්වලත් එහෙමයි. උපැස් හදලා තියෙනවා විශේෂිත වූ පාරදෘශ්‍ය මැණික් වර්ගයකින්. ඒ මැණික් වර්ගයෙන් උපැස් වල හදලා මේ ඇස් වල පළඳිලා මොනවා හරි දෙයක් බලනකොට ටිකක් ලොකුවට පේන්න පටන් ගන්නවා. එහෙනම් අතීතේ පරිසරය නිරීක්ෂණය කළා පරිසරය නිරීක්ෂණය ඊළඟට පොතපත නිරීක්ෂණයද ඊළඟට අපි දන්නවා මේ අපේ තියෙන ඓතිහාසික සමහරලාට අපිට හමු වෙනවා ගල් ඈල්ලක ලියපු අකුරු ටික ඒව බලන්න නේද අපැහැදිලි දේවල් නිරීක්ෂණයද අපි හිතමු මූලාශ්‍ර නිරීක්ෂණයද සමහර වෙලාවට ගල් අපි හිතමු ගලක අකුරු ටිකක් කොටලා තියෙනවා පැහැදිලි මදි ලොකු කරලා බලා ගන්න මිනිස්සු උපකරණ නිර්මාණය කරා නේද පොතපත බලන්න බැරි වෙනකොට අදටත් කඩවල් වල ටිකක් වයසක මුදලාලි මහත්තුරු ඉන්නවනම් එයාලා පොඩි කාචයක් පාවිච්චි කරනවා සබන් කෑල්ලේ එහෙම නැත්නම් බිස්කට් පැකට් එකේ කල්ලි කුත්තන දිනේ බලන්න
එහෙම නැත්නම් මිල බලන්න අදටත් ටිකක් මේ පාවිච්චි කරන පුතේ මේ පොඩි කාචයක් නේද? ඔන්න අතීතය අන්වීක්ෂ බිහිවීමේ අතීතය ඕක තමයි. අතීතයේ රජවරුන්ගේ කාලේ ඉඳලම පොඩි වස්තු ලොකු කරලා බලා ගන්න විවිධ උපකරණ නිර්මාණය කරා. ඒ උපකරණ වලින් මුලින්ම උපැස්සුවල් ඊට පස්සේ විවිධ වීදුරු වර්ග වලින් එහෙම හදන්න පටන් ගත්තා. දැන් අපේ පාඩමට ඕන සරල අන්වීක්ෂය තමයි ඕන. අපේ දරුව අනුමාත්‍රකාව ලියා ගන්න සරල අන්වීක්ෂය. සරල අන්වීක්ෂය කියලා ලියා ගන්න. සරල අන්වීක්ෂය. Right. සරල අන්වීක්ෂය. අපි බලමු මෙන්න සරල අන්වීක්ෂයක් තියෙනවා. මේ සරල අන්වීක්ෂයෙන් අකුරු ලොකු වෙලා පේනවද බලන්න. ටිකක් මෙහෙම බැලුවොත් බලන්න අයන්න ටිකක් ලොකු වෙලා පේනවා. නේද? අපි මෙතනින් පොඩි අකුරක් ලිව්වොත් දෙකේ ඉලක්කම අපේ දරුව බලන්න දෙකේ ඉලක්කම ලොකු වෙලා පේනවා නේද? බොස්සිලෝ ඔන්න පොඩි වෙනවා පේනවද? දෙකේ ඉලක්කම ලොකු වෙලා පේනවා. මේ වගේ අන්වීක්ෂ ලෝකෙට බිහි කරන්න පටන් ගත්තා. මේ සරල අන්වීක්ෂය. මේකේ තියෙන පොඩි මිටක් එක්ක පොඩි තියෙනවා මේ ආවරණයක් අපි කියන ෆ්‍රේම් එකක් වගේ එකක් තියෙනවා. මැදින් තමයි කාචයක් තියෙන්නේ. තේරුණාද? සරල අන්වීක්ෂය. සරල අන්වීක්ෂයේ මම මෙන්න මෙහෙම දෙයක් කියනවා. මෙන්න බලන්න. මෙන්න මෙහෙම අඳිනවා. මේ තියෙන්නේ පුජ්ජලයේ ඇහැ. මෙන්න සරල අන්වීක්ෂයක තියෙන කාචය. මේකට කියනවා උත්තල කාචය. උත්තල කාචය. මේ සරල අන්වීක්ෂය මේ තියෙන්නේ උත්තල කාචය. මෙන්න මෙතන තමයි අපි තියන්නේ. මම මෙන්න මෙහෙම දෙයක් අඳිනවා. මේකට කියනවා නිදර්ශකය. අපේ දරුවෝ මේක අඳගන්න. ඇස මේක ඇස හොඳද? නෝට් එකක් ලියා ගන්න. හරි මේක ලියා ගන්න අපි දරුවෝ. ඇස උත්තල කාචයේ නිදර්ශකය. ඇසෙන් බැලුවම මේ නිදර්ශකය ලොකු වෙලා පේන්න පටන් ගන්නවා. මේ සරල අන්වීක්ෂය. සරල අන්වීක්ෂය සටහන්. ඇස උත්තල කාචයේ නිදර්ශකය. ඇස උත්තල කාචයේ නිදර්ශකය. අපේ දරුව සමහර අය ඇවිල්ලා නැහැ. මම නාම ලේඛනයේ ලකුණු කරගන්නවා අපේ දරුවන්ගේ. හරි. හරිද? මෙන්න මේ උත්තල කාචය පසු කාලීනව. දැන් කාචයක් ඇහැට තියලා බලන්න අමාරු නිසා මම මේ සඳහන් කරා විදිහට කාචයේ වටේට පොඩි ෆ්‍රේම් එකක් ගහලා නේද ඒක ආවරණය කරලා අල්ලන්න පුළුවන් විදිහට මිටක් විදිහට හදාගෙන මේක පාවිච්චි කරා. මෙන්න මේක පසු කාලීනව මේ මිරක් ගහලා මෙන්න මේ ආවරණයක් සහිතව මිටක් සහිතව මෙන්න මේ විදියට මේකට කිව්ව සරල අන්වීක්ෂණය තමයි අත් කාචය. අත් කාචය මේකත් අඳගන්න. අපි මෙතන ඉන්න දරුවෙගේ නමක් කියමු. කාගේ නම? සමාධිගේ නම කියමු. මෙන්න බලන්න මම මේ ගානට සමාධි ලිව්වොත් සයන්නයි, කාචෙන් බැලුවොත් මායන්න පේන්නේ ඔන්න ඕමයි. සමාධි. බලන්න අකුර ලොකු වෙලා පේනව නේද? හරිද? අපේ දැන් ලොග් වෙන්න දරුවෝ අන්වීක්ෂයේ නිවැරදි භාවිත අපි කියන්නේ සරල අන්වීක්ෂයේ තියෙන එක උත්තල කාචයයි. ඒක මේ වගේ ආවරණයක්. මේ ආවරණයක් ඉතින්. මේක ආවරණයක්. මේක මීටර්.
මම නමක් කියලා තියෙන සමාධි කියලා. බලන්න මයන්න ටිකක් ලොකුවට පේන්න පටන් ගන්න. සමාධි. හරිනේ? බොසිලු හරිද? විනෝද්? ඔන්න හරි ලියන්න අතින් පොඩි සටහනක් තියෙමු ලියන්න අතීතේ සිට ඉතා කුඩා දෑ අතීතේ සිට ඉතා කුඩා දෑ විශාල කර විශාල කර දැක බලා ගැනීම සඳහා විශාල කර දැක බලා ගැනීම සඳහා තනි උත්තල කාචයක් භාවිතා වූ අතර තනි ඒ කියන්නේ එකයි තනි උත්තල කාචයක් භාවිතා වූ අතර තනි උත්තල කාචයක් භාවිතා වූ අතර තනි උත්තල කාචයක් භාවිතා වූ අතර උත්තල කාචයක් භාවිතා වූ අතර මෙතුසාරිද උත්තල කාචයක් භාවිතා වූ අතර එය එය පෑන මාරු කරන්න සරල අන්වීක්ෂය ලෙස හැඳින්වීය. එය සරල අන්වීක්ෂය ලෙස හැඳින්වීය. ඒක සරල අන්වීක්ෂය කියලා හැඳින්වුවා. පැහැදිලිද? සරල අන්වීක්ෂය කියලා හැඳින්වුවා. සරල අන්වීක්ෂය ලෙස හැඳින්වීය. අලුත් ඡේදකින් ලියන්න. ඔන්න දැන් දැන් විද්‍යාව තව දියුණු වෙනවා. විද්‍යාඥයෝ මෙහෙම දෙයක් බැලුවා. ලියන්න පසුකාලීනව උත්තල කාච දෙකක් යොදාගෙන උත්තල කාච කීයද දෙකක් උත්තල කාච දෙකක් යොදාගෙන පසුකාලීනව උත්තල කාච දෙකක් යොදාගෙන වඩා හොඳින් වඩා හොඳින් වඩා හොඳින් ඉතා කුඩා වස්තු නිරීක්ෂණය කළ හැකි බව නිරීක්ෂණය කළ හැකි බව සොයා ගැනීමත් සමග නිරීක්ෂණය කළ හැකි බව සොයා ගැනීමත් සමග සංයුක්ත ආලෝක අපේ දරුවෝ ලියන්න සංයුක්ත ආලෝක අන්වීක්ෂය ලෝට බිහිවිය සංයුක්ත ආලෝක අන්වීක්ෂය ලෝට බිහිවිය කාච දෙකයි සංයුක්ත ආලෝක අන්වීක්ෂය ලෝට බිහිවිය සංයුක්ත ආලෝක අන්වීක්ෂය ලොවට බිහිවිය සංයුක්ත ආලෝක අන්වීක්ෂය ලොවට බිහිවිය සංයුක්ත ආලෝක අන්වීක්ෂය ලොවට බිහිවිය හරිද අපේ දරුවෝ සංයුක්ත ආලෝක අන්වීක්ෂය
संयुक्त කියන වචනේ තේරුම සංයුක්තය කියන්නේ එකතුවක් කාච දෙකක එකතුවක් මේ තියෙන්නේ නැහැ කාච දෙකක එකතුවක් මේ නිදර්ශකය අපේ වස්තුව අපි බලන්නේ මේ වස්තුව ඇහැට ලොකු වෙලා පේනවා නේද මේ සටහන අපේ දරුවෝ ඇඳ ගන්න මාතෘකාවත් එක්ක මාතෘකාව ලියන්න සංයුක්තාලෝක අන්වීක්ෂය ඇස කාච දෙකයි කාච සංයුක්තය මේ නිදර්ශකය හරිද මේ නිදර්ශකය මම මෙතන මේ පැත්තෙන් මෙන්න මේ කාච දෙකට නම් දෙකක් කියනවා මේ කාච දෙකට නම් දෙකක් කියනවා මෙන්න මේකට කියනවා උපනෙත ඇහැට ළඟින් තියෙන කාචයට කියනවා උපනෙත මේක අවනෙත එකක් උපනෙත අනෙක අවනෙත උපනෙත සහ අවනෙත උදාලා කාටත් මම වාර විභාග ගැටලු වාර විභාග ගැටලු පොතක් දීලා ඇති එහෙම තව දුරටත් පොතක් ලැබිච්ච නැති කවුරු හරි ඉන්නව නම් තව දුරටත් පොතක් ලැබිච්ච නැති කෙනෙක් ඉන්නව නම් මට WhatsApp කරන්න වාර විභාග ගැටලු පොතේ කොටස අවසන් කරොත් එන්න පුළුවන් සෑම ආකාරයකම ප්‍රශ්න ඒකේ දාලා මම ඇතුළත් කරලා තියෙනවා වාර විභාග ගැටලු පොත ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා තව එක දවසක් පන්ති අපිට කරන්න පුළුවන් සෙනසුරාදා දවසක ඊට අමතරව අපි ඔන්ලයින් සිකුරාදා පුළුවන් වුණොත් ඉරිදා සම්බන්ධ වෙනවා ඒ නිසා අපේ දරුවෝ වාර විභාග ගැටළු පොතේ ප්‍රශ්න ටික 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 හරි කරන්න දැන් හෙට විභාගේ තියෙනකොට අද ටිකක් කරන්න මේ දැන් නම් අද ඉන්නව පැයක් විතර එකමාරක් විතර ඒ නිසා අපේ දරුවෝ එහෙම හැමදාම විද්‍යාවට පොඩි වෙලාවක් ගන්න එක තියෙන විභාගයටත් ලෑස්ති වෙන්න හරි ඔන්න අපි සංයුක්ත ආලෝක අන්වීක්ෂයේ අදහස ව්‍යුහය මේක තමයි ওই ලස්සනට රූපයක් ඇඳලා එහෙම තියෙන්නේ පැහැදිලිද අපේ දරුවෝ මේක සටහන් කරගෙන ඉවර නම් මට හරි කියලා එවන්න සටහන් කරගෙන ඉවර නම් හරි කියලා මැසේජ් එකේ එවන්න संयुक्त आलोक अन्वीक्षे දැන් මම මුලින්ම මේ අදහස මෙහෙම දුන්නාට පුතේ අන්වීක්ෂයක් අඳින්න කලින් ඔබෙන් විභාගේ ප්‍රශ්න කීපයක් අහන්න පුළුවන්. දැන් මට කියන්න මේ නිදර්ශකය මේ වස්තුව මේ ඇසට කොච්චර ප්‍රමාණයක් ලොකු වෙලා පේනවද? නේද? මේ වස්තුව නිදර්ශකය කියන්නේ මේ වස්තුව මේ ඇසට කොපමණ ප්‍රමාණයක් ලොකු වෙලා පේනවද? ඒකට අපි කියනවා විශාලණය. නේද? ඊළඟට තව වචනයක් තියෙනවා විභේදනය කියලා වචනයක් තියෙනවා. වචනයක් තියෙනවා විභේදනය කියලා වචනය. පැහැදිලිද? හරි. එහෙනම් අනුමාත්‍රකාවක් ලියා ගන්න. විශාලණය සහ විභේදනය. අපේ දරුවෝ අනුමාත්‍රකාවක් ලියා ගන්න. විශාලණය සහ විභේදනය.
මතුකාව විශාලනය සහ විභේදනය විශාලනය සහ විභේදනය මම අන්වීක්ෂයත් එක්කම පියවි අසත් මතක් කරගෙන යන්න විශාලනය සහ විභේදනය විශාලනය සහ විභේදනය හරිද මම මුලින්ම ඔබෙන් අහනවා මෙන්න මේ ඩොට් මෙන්න මේ ඉරිකෑලි දෙක අතර දුර ඔබට පේනවද පේනවද මෙන්න මේ ඉරි දෙක අතර දුර ඔබට පේනවා මම දැන් ඉරි දෙක අතර දුර අඩු කරනවා මෙන්න මේ ඉරි දෙක අතර දුර ඔබට පේනවද අතර දුර අනේ ඉරි දෙක නෙමෙයි මම අහන්නේ මේ ඉරි දෙක අතර පරතරය ඔබට පේනවද පේනවද මේ ඉරි දෙක අතර පරතරය පේනවද මොනද ඉරි දෙක අතර පරතරය ක්‍රමයෙන් අඩු කරගෙන යන අපේ දරුවන්ට පේන්න ඕන නේද පේන මම තව දුරටත් මේක අඩු කරගෙන යනවා තවත් අඩු කරනවා තවත් අඩු කරනවා මට කියන්න අපේ දරුවන්ට මේ පහළම මම ලියපු ඉරි දෙක අතර පරතරය පේනවද සුදු පාටක් පේනවද මේක පේන්නේ නැවද නේද මේකත් යන්තම් පේනවා නේද මේක නම් හොඳට පේනවා හොඳට පේනවා හොඳට හොඳට පේනවා ඉරි දෙක අතර පරතරය කියන අපිට පේන අඩුම දුර තේරුණාද අපට පේන අඩුම දුර මේ ඉරි අතර පරතරය බලමු මේ මම මෙන්න මෙහෙම ලියනවා පරතරය පරතරය අපේ දරුවෝ ලියා ගන්න මේ ඉරි දෙක අතර පරතරය මේ පරතරය අපිට පේනවා එහෙනම් අපේ පියවි ඇසට පෙනෙන කුඩාම පරතරය තමයි විභේදනය කියලා කියන්නේ අන්වීක්ෂයකටත් පේන කුඩාම් ප්‍රමාණයක් කියලා තේරුණාද අපේ දරුවෝ මෙන්න මේ ඉරි කෑලි ටික මෙහෙම අඳ ගන්න මේ ඉරි කෑලි ටික අඳ ගන්න මේ ඉරි කෑලි ටික මෙහෙම අඳ ගන්න මෙන්න මේ මම කොටු කරපු එක වෙන පැනකින් ලියාගන්න. පියවි ඇසට පෙනෙන කුඩාම දුර ප්‍රමාණය පියවි ඇසෙහි විභේදනයයි. පියවි ඇසෙහි විභේදනයයි.
අපේ දරුවෝ යටින් මෙන්මෙටිකලි වුවද හරිනේ එහෙනම් අපිට කිසියම් ලක්ෂ දෙකක් අතර අපිට පේන කුඩාම දුර ප්‍රමාණය තමයි නේද කුඩාම දුර ප්‍රමාණය තමයි විභේදනය කියලා කියන්නේ පියවි ඇස පියද संयुक्त अन्वीक्षय पीयद මේ දෙක මතක තියාගන්න ඕන අපේ දරුවෝ පියවියසේ විභේදනය කීයද संयुक्त अन्वीक्षय विभेदने කීයද මෙතන 0.1 මිලිමීටර් මෙතන 0.2 මෙන්න මෙහෙම එකක් තියෙනවා මේ මොකද්ද මේ අර මේ බලන්න එම්මාපුර වගේ එකක් එක අග්‍රයක් දිගයි නමුත් මෙන්න මෙහෙම පොඩි අධ්‍යයකුත් තියෙනවා මේකට කියනවා මයික්‍රෝමීටර මයික්‍රෝමීටර පියවියසේ විභේදනය පියවියසට පෙනෙන අඩුම දුර ප්‍රමාණය පුතේ 0.1 මිලිමීටර පියවියසට පෙනෙන අඩුම දුර ප්‍රමාණය 0.1 මිලිමීටර 0.1 මිලිමීටර හරිද සංයුක්ත අන්වීක්ෂයට පෙනෙන අවම දුර ප්‍රමාණය සංයුක්ත අන්වීක්ෂයට පෙනෙන අවම දුර ප්‍රමාණය 0.2 මයික්‍රෝමීටර මම මේ හරියට ලියනවා මයික්‍රෝමීටර මේක මිලිමීටර වලින් විභාගය අහන්නත් පුළුවන් මිලිමීටර වලින් විභාගය අහන්නත් පුළුවන් එතකොට බිංදු කීයක් වෙනවද උතේ මෙන්න මිලිමීටර බලන්න බිංදු තුනක් තියෙනවා දෙකේ ඉලක්කමත් එක්ක මේ දෙක ලියා ගන්න ඕන දැන් කටපාඩම් කරගන්න අපේ දරුවෝ මයික්‍රෝමීටර 0.2 කියන්නේ මිලිමීටර නම් 0.002 පැහැදිලිද මේ දෙක ලියා ගන්න විභාගයට කලින් අනිවාර්යෙන් මේක කටපාඩම් කරන් යන්න ඉරිගාන ප්‍රශ්නවල මේක අහනවා බොහෝ දුරට අහනවා පියවසේ විභේදනය ඒ කියන්නේ කුඩා දුර ප්‍රමාණය පියවසට පේන ඉතා කුඩා දුර ප්‍රමාණය 0.1 මිලිමීටර සංයුක්ත අන්වීක්ෂයට පේන ඉතාම කුඩා දුර ප්‍රමාණය මිලිමීටර 0.002 මිලිමීටර කියලා කිව්වා පැහැදිලිද ඒ නිසා හරියට ඒක බලාගෙන යන්න අපේ දරුවෝ හරි නේද පුතේ right ඔන්න මම පාඩමේ මුල් ටික මුල් කොටස කිව්වා නේද මුල් කොටස කිව්වා මොකද්ද අතීතයේ ඉඳලා කොහොමද මේ වස්තු විශාල කරලා බලා ගන්න මිනිස්සු යොමු වුනේ මිනිසුන්ට ඒ පිළිබඳ ඇල්මක් ඇති වුනේ විද්‍යාවේ සොයාගත්තේ අර පරිසරය නිරීක්ෂණය කරපු අය ඊට පස්සේ මිනිසුන්ට අවශ්‍යතාව ඇති වුණා ඇස්පීන් නැති අයට ටිකක් පොඩි අකුරු කියවන්න බැරි අයට ඊට අමතරව සමහර මූලාශ්‍ර කියව ගන්න නේද සෙල් ලිපියක් කියව ගන්න මේ විදිහට මිනිස්සු ඒවට මිනිසුන්ට අවශ්‍යතාවය ඇති වුණා ඊට පස්සේ මිනිස්සු සරල උපකරණේ ඉඳලා පටන් ගත්තා තනි කාචයක ඉඳලා ඊට පස්සේ ඒක දියුණු කරලා කාච කිහිපයක් දක්වා ආවා මෙන්න මේ ටික තමයි පුතේ අන්වීක්ෂයේ නිවැරදි භාවිතයේ මුල් කොටස පැහැදිලිද මුල් කොටස හරිද අපේ දරුවෝ අන්වීක්ෂ නිවැරදි භාවිතයේ මුල් කොටස ඊළඟට විභේදනය කියන්නේ අපේ ඇසට පෙනෙන ඉතාමත් පොඩි දුර ප්‍රමාණය එහෙමනම් යම් ස්ථාන දෙකක් අතර දුර විභේදනය පියවි ඇසට පේන්නේ 0.1 මිලිමීටර ඊට වැඩි අඩු දුර ප්‍රමාණය පේන්නේ දැන් ඔයාලට මේ අතර ඉඩ මට පේනවා ඔයාලට පේනවද මේ ඉරි දෙක අතර සුදු පාට මේක බොහෝ දුරට පේන්නේ නැහැ මම ලං වෙලා බැලුවොත් බොහොම අමාරුවෙන් පේනවා එහෙනම් පියවි ඇසට පේන අඩුම දුර ප්‍රමාණය මිලිමීටර එකනුත් 10 එක संयुक्त माइक्रोमीटर मिलीमीटर ඒක කොහොමද අපි විභාගයට આવොත් නම් කරගන්නේ කියලා ඊළඟ කොටසින් අපි කියමු. හරිද අපේ දරුවනේ?
අනුවීක්ෂයේ කොටස් අධ්‍යයනය කරන්න යනවා.